අසුරයන්ට ධර්ම අවබෝධය ලබාගෙන මාර්ගඵල ලබන්න පුළුවන් කමක් නැහැ. අසුරයන් ඒ ඵලය ලබා ගන්න නම් අසුරාත්ම භාවයෙන් මිදෙන්න වෙනවා. හැබැයි ඕන් බණ අහලා පුරුදු පුහුණුවක් වෙලා තිබ්බොත් අර අසුර ආත්ම භාවයේ මිදී යන කල්හි අර තමා පුරාගත් ධර්මානුශාසනාවන් තමාට පිහිටට පැවතිලා තමාට ධර්ම අවබෝධය ලැබිලා තමාට නිර්වාණ ධාතුවෙන් සාක්ෂාත් වෙන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අවසන් කරනවා. බොහෝ සෙයින් පහරාද සතුටටපත් වෙනවා. පහරාද මේ සූත්‍ර දහ බොහෝමත්ම හොඳින් ශ්‍රවණය කරන වේරංජා වැසියන් ශ්‍රවණය කරන අසුරයන් පරිවාර සම්පත්තිය ශ්‍රවණය කරන ශ්‍රාවක සංඝයා මේ ආදී වශයෙන් මේ සියලුම දෙනා මේ දේශනාව අවසානයේදී බොහෝ දෙනා සමහර ඇත්තන් මාර්ගඵල ලබා ගන්න පුළුවන් ඇත්තන් මාර්ගඵලයන් වලට පවා පත් වුණා. අර සුවාසූ දහසක් ධර්මයේම කාණ්ඩාටක් ඔස්සේ භාග්‍යතුන් වහන්සේ භජනය කරලා තමාගේ මහා කරුණාවෙන් අනෙක් ඇත්තන්ට දැක්වුවා.